මුහුත මගේ ගොඩ බිමයි නව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි මුහුද මගේ ගොඩ බිමයි නව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි මගේ ගොඩ බිමයි නව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි දොස්තර හොඳ හිත මමයි අර මොකෙක්ද අර පීනගෙන ඉන්නේ ඩොක්ටර් හොඳ හිත අර බලන්න වොල්රස් එකේ මොනවා ආ ඔව්මයි පුදුමයක් නේ උන් ඉන්නේ සීතල රටවල ඩොක්ටර් හොඳ හිත ආ මම ආවේ ආටික් මුදේ ඉඳලා ඇඳුම් උරුල්ලනි වරෙල්ලා ඩොක්ටර් හොඳ හිතගේ ඕඩර් එක. හිමවලස්ස සීතලේ මැරෙන්න යනවා. උන්ට පොරවන්න රිදගෙන එන්න යන්න වරෙල්ලා. දිනය අගෝස්තු 4 වෙනිදා. ඩොක්ටර් හොඳ හිතගේ අදහස හිමවලස්ස තද සීතලේ මැරෙන්න ඉස්සෙල්ලා උඹ බීර ගන්න යන්න. බගමූන්ස්වයි පෙත්තවයි ගොඩබිමට යවුවා. తాවකාලිකව වලසුන්ට උණුසුම දෙන්න ඇඳුම් අරන් එන්න කියලා. ආ ටොමි මෙන්න කුරුල්ල ඇඳුම් ගේනෝ. එන්නේ. හොඳ ගොරෝසු ඇඳුම් වගේ. මේ ඇඳුම් බාර ගන්නකෝ. අනිත් අයට තැන්න කියනෝ. හොඳයි සර්. ඔක්කොමලා උඩට එන්න. මේ ඇඳුම් පැක් කරන්න. ඇඳුම් බාර ගන්න. ඉක්මන් කරන්න. रूपे रुअल हरवला कुहाट तो मे पार डॉक्टर याने चाउ चाउ वो टेलीमाइक यावनो याटी याटी ने दो यावनो यावनो हाँ याटी ने दे आने की हुई भाई चकमा दी जो को यावनो को වලංග ඉන්නව? ආ නාන ඇඳුම්දා ගමු. එහෙමතු. ගිය පාර වගේ නාන්න පුළුවන් නේ අපිට. අයියෝ මේ මිනිහත් එක්ක බෑ මේ වැඩේ කරන්න. බලන් ඉන්නව. මේ දානවා කරු ස්විච් එක යනවා. ආ කම්සෙත් නාන්න වගේ. වානවා කට. හරි, ටෙලි මයික් එක ක්‍රියාත්මකයි. යටින් යවුවා සර්. දූපත තියෙන්නේ අයිස්ලන්. අවුරුද්දම අයිස් වලින් වැහිලා. හිමවලස්සු ලෝම නැතුව වෙවුලන එක පුදු මැද්ද මං අහන්නේ ඈ. ඒක තමයි. අපි උදව්වට ගියේ නැත්තම් උන් ඔක්කොම මැරිලා යනවා. බලන්න ඩොක්ටර්, අයිස් කඳු මැද්දෙන් යන්න තියෙන්නේ. පරිස්සමින් නැවගෙන යන්න වෙයි. මම නම් හිතන්නේ උන් යන්නේ ඇලස්කාවට. චව් චව්. ආයේ ගහනවා ටේප් රෙකෝඩර් එකේ බලන්න. ආයේ ගෑවුවත් එච්චරයි. දැන් වහනෝක. අනේ ඉදාරෝ වහන. දැක්කනේ දෙවේ ඩොක්ටර් වොලරස් භාෂාවක් දන්නවා ඌවට තමයි මගේ ඇඟ වේවුරන්නේ අඩියේ විදලා ගුලක් යටට යවමු දොස්තරගේ නැව අපේ සබ් එකෙන් ගිහිල්ලා නැමේ අඩිය හාරලා ගුලක් විදිමු බොස් අපි වැඩක් කරා ටොප් ටැප් 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 ටොපේ ටොප් ඔබ මේකේ ලෝණ තාලෙන් පේන්නේ උඹලා තාත්තට සෙක්කුවක් තිබුණා නේද තිබුණා කොහොමද දන්නේ මං ඒ කාලේ කෙලවන්න සෙක්කුව ගුණාවට යන්න තේරුණාද Thank you.
डॉक्टर डॉक्टर अरे वो कदर हाँ सब मैंने इन्हें कहा होगी मम्मी आलियों केवल सो दिस कर ले बालान नंगो टॉमी उनके टहल गागन इन टोनी तेरुना අපේ ඩොක්ටර්නේ බොහොම කාලෙකින් පස්සේ මේ මුහුදට ආවේ ඩොක්ටර් හොඳ හිතට ඕන වෙලාවක අපේ අත හිට මිස්ටර් බූවල්ස් අපිට පොඩි කරදරයක් අපේ හතුරු වගේක් නැව පස්සෙන් එලවනවා බේරෙන්න බෑ බැරිද ඒගොල්ලන්ට පොඩි පාඩමක් උගන්වන්න ඇයි බැරි මුණ පුතෙන්ද ඕනේ හොඳ පොතකින් අමතක නොවන පාඩමක් හරි ඩොක්ටර් සකස් කරදෙම් බැරි නම් හොටි පොතේ හොඳයි ගිහලා බලන්නකෝ මොකද පේන්නේ නැහැ මොකද හිටිය හැටිය කරවල මූදයට එහෙම තමයි හලෝ හිටපු ගමන් රෑ වෙනවා යන තැන පේනවද හැප්පෙන්න දෙයක් තියෙනවා මහ මූදේ කොහෙ ගියාම මොකෝ ආව් පේනවද බබා වගේ පේන හැටි අපේ ඩ්‍රයිවර්ට හොඳට කෙලවන්න පුළුවන් හා ඇඟට මොන එන්නේ දැන් මුන් හප්පන එක හප්පනමයි හැප්පුණා හැප්පුණා හරි ඔව් තාප් ඩ්‍රයිවින් නේද ගීතගෙන මිනිහා ඉලක්කට ආවි සාපුයි මොනවද උඹලා කතා කරන්නේ බාපම්මාව පුදුම වැඩේ කියන්නේ කැප්ටන් කොහොමද ඒක ඉල්ලුනේ ආ ඒකනේ මා වහනවා නේද උඹලා බාපල්ලා 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 මාව බාපල්ලා සංගොල්ලංගේ මොලේ කොලොප්පා ඇයි පෙත්තපු එහෙම කිව්ව හැබැයිටම වන්දක් කරදලගොල පෙත්ත පස්සෙන් බිම දීලා ජෝර්ජ් මට බ්‍රේක් ඩාන්ස් පෙන්නුවා පුරුක් කැදිච්ච පිමුර වගේ බිම දඟලනවා මයි වැඩි එහා තැඹරිනවා මෙහා තැඹරිනවා එහා තැඹරිනවා මෙහා තැඹරිනවා පෙත්තපු කැමති නෑ වගේ මේ අලුත් මොඩ් ඩාන්ස් වලට නේද ටොමි මොඩ් ඩාන්ස් කියන්නේ ඔවටද ඔව් 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 නෑ ඔව ඩාන්ස්ද නිකන් ඉනම් කාලම උන්ට තෙලද කොහෙද ඔයන් රටට වැඩක් කෑ වලසු කරදරේ වැටුනේ මොඩ් වෙන්න ගිහිල්ලා අපි නාකිලු ටොමි ලහන්නේ නෑ නෙවුවා ඔය කියන්නේ බොරු පෙත්තපු ජෝර්ජ් එක තරහයි තනකොලිය බෙල්ල ගලා ගත්තා මට මොකෝ හොඳයි හොඳයි ඩොක්ටර්ම කියන්න බලන්න දැන් කාලේ තියෙන මොඩ් ඩාන්ස් හොඳ නැද්ද කියලා කොයික කරන්නත් වෙලාවක් තැනක් පිළිවෙලක් තියෙනවා තේරුණාද අපි සාකච්ඡාවට ලෑස්ති හරිද ඔක්කොම තේරුණාද සාකච්ඡා 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 මේ පාර මං කොහොම හරි දොස්තරගෙන් ගන්න ඕයි සත්තුත් එක්ක කතා කරන එක රහස උඹලා දන්නවනේ මගේ ට්‍රයි මං ට්‍රයි කරා ට්‍රයි තව නෑ මක් උඹලා සේතම තේරුණාද උඹලා තීරණයට එකඟද මොකද කතා නැත්ති අපි සේතම එකා වගේ අපි එකට සටන් කරමු අපේ මේ සටන අන්තිම ලේ බින්දුව දක්වාමත් අපි ගෙනියන්න ඕනේ තියන ලේ ටිකක් පිච්චෙනවනේ බොස් කරන වැඩවලට එදා දෙබරුත් අන්න හොඳටම අධෛර්යමත් වෙන්න එපා පිටිපස්සට යන්න එපා බය වෙන්න විතරක් එපා බය නෑ පතරනේ වැහන්නේ සත්තු මොකටද මිනිස්සුත් එක්ක කතා කරමු මට බබට කෑ විශ්සෙනවා මේක සාකච්ඡාවක් නෙවෙයි ගුටි පූජාවක් අපෝ නැව දැන් ආර්ටික් සාගරයට ඇතුල් වුණා. එන්න එන්නම සීත වැඩි වෙනවා. ඩොක්ටර් දුක අර හිම වලස්සු ගැන. ස්වභාවයෙන් උන්ට සීතලෙන් ආරක්ෂා වෙන්න තිබුණු ලොම් නැතුව උන්ට කොයිතරම් සීතල ඇද්ද? අපි දැන් සීග්‍රෙන් ඒ දූපතට ළඟා වෙනවා. ඩොක්ටර් හොඳ හිත. මොකද ටොමි කතා කරුවේ? අර අයිස්කන්ද. අවේසමෙන් නැව ගෙනියන්නේ අයිස්කන්ද වටේ. අයිස්කන්දක් ආව ගෙදර යාත්තා. යාත්තන් ඇති. මෙතනින් යහට යන්න බෑ මූද මිදිලා. නෑ මෙතන නවත්තලා අපිට යන්න වෙන්නේ හිම කරත්තෙන්. අපිට යන්න හිම කරත්තේ ලෑස්ති කරන්න. දඩෝරිස් තමයි ඩ්‍රයිවර්. බලා ඉඳලා බෑ ටොමී. ඉක්මන් කරන්න ඕන. හරි සීතයි ඩොක්ටර්. අපිට මෙහෙම නම් වලස්සුන්ට කොහොමද? ආ කොහොමද වගේ එළවිල්ල මරු නේද බොස්. ආ ඕ යරෝ ඔය ඔය. අයියේ තියන නැලෝ බන් නැත්තම් ලයිසන් කැන්සල්. අපි ගිහින් නැවේ හිලක් හදමු. වතුර ගියා නැවගිලුනා නැවගිලුනා බෑන්චුන් කිව් බෑන්චුන් පස්සේ පුළුවනේ දැන් ඉතින් යමං යමං කෑ ගොලාලු ආ මේ අපේ යාළුවෙක් නේ අපේ යාළුවෙක් නේ කොහොමද මිස්ටර් මොන්ස් ආ ඩොක්ටර් හොඳ හිත මොකද මෙහෙ අර හිම වලස්සු කොහෙද ඉන්නේ ඇංගිලා දැන් උන් පේන්න එන්නේ නැහැ ලැජ්ජාවටද ලැජ්ජාවට වඩා සීතට මොඩ් වෙන්න ගිහින් ලොම් හැලුණලු ඒගොල්ලන්ගේ නේද හතර හින කොහමද උනේ ලොම් පාට කරන්න බෙහෙත් ගෑවා තිබුණු ටිකත් හැලුණා මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න ඕනේ අර කියමනක් තියෙනෝනේ දේශය හැටියට වාසය ඕනේ කියලා
අපිට කියන්න පුළුවන් ද කරුණාකරලා කොහෙද උන් ඉන්නේ කියලා? පුළුවන් පුළුවන්. හැබැයි අතනේ ඉන්නවා පිස්සු පොලිස්. කොයිකටත් අපි අංක බලන්න. ඇරියා. වහපන් ඕක. වැහුවා. අපි කැපිලා කොහමද බොස්? හොඳයිද? උන් එනවා වගේ ඇහෙනවා. හොඳයි තක දත් මෙහෙම නෙවෙයි නේද බොස්? නෑ. නරක හිත. මම දොස්තර හොඳ හිත කරුණා කරලා කියන්න පුළුවන්ද අර ලොම් හැලිච්ච හිමවලස්සු ඉන්නේ කොහෙද කියලා? හ්ම්. ආ මගෙන් අහන්නේ ඔය ප්‍රශ්නේ. ඕක අහන්න ඕනේ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ගේ. හරි කොහෙද ගර්ල් ෆ්‍රෙන්ඩ් ඉන්නේ? දන්නවද මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ගේ නම? කවුද? මගේ රත්තරන් හෙලේනා. තෙසමන් මලක් වගේ ප්‍රියංකරයි සුකුමලයි. සුරංගනවියක් වගේ අහිංසකයි රටක් වටි. ඔව්. තනියම මෙහිම කතර ඉඳලා මොලේ හොල්බම් වෙන. ආ අර තියෙන ගුහවල්. හලෝ. ගෙදර කවුරුවත් නැද්දෝ? ගෙදර කවුරුවත් නැද්දෝ? මේවා ඉන්නවයි කිව්වේ. මම ගිහලා රිංගල බලන්නම් කෝකටත්. හොඳයි. හැබැයි බලාගෙන. ඩොක්ටර් ඩොක්ටර් මේ ඉන්නවා. මේ ඉන්නවා. එන්න එන්න. ආ මේව දැම්ම මැඳ ගන්න. පණිවිඩේ ලැබුණ ගම මම මේ ආවේ. මම ඩොක්ටර් හොඳයිද? කොච්චර දෙයක් ආපු එක. අනේ ඔව්. නැත්තම් සීතලේ මැරෙනවා. අම්මි මේ බලන්න මාරයි. මොඩ්. මොඩ්. ඔය වචන නම් මට මතක් කරන්නවත් එපා. තිබුණු ලොන් ටික ඔක්කොම හැලුණා. කෙස් පහුණු අපි කොල්ලගේ වචනවලට රැවටුණා නොවැ. තිබුණු ලොන් ටිකත් ගියා අපරාදේ. සී මේ කිට් එක නම් මොඩ්. හැබැයි පස්ස සීතලයි. මේක වහන්න පායතුව. දැනට මේ ඇඳුම් ඇඳගන්න බේත් හදනකන් ලොම් වෙවෙන්න. ආන්නේ ගාපුව විස වෙලා ලොම් තිබුණා නම් මෙහෙම සීතලේ වේවුලනමයි. ඔය පාට ගා ගන්නකොට මම කිව්වෙන එක මමත් නෝද වේදා ගා ගත්තා. ආ මම හිතුවා හරි මේක වෛරසයකින් පැතිරිච්ච රෝගයක්. මේ බේත ඉස්සල්ලාම සුද්ධ වෙන්න ගන්න ඕනේ. ඊට පස්සේ මේ බේත ලොම් වැවෙන්න ගන්න ඕනේ. හොඳට තේරුණාද? තේරුණා. ගුඩ් මෝර්නින් ඩොක්ටර් හොඳයිද? අන ඩොක්ටර්ගේ යාළු වෙනවා ඩොක්ටර් හම්බ වෙන්න. මගේ යාළුව මේ වෙන්න බෑ. අර එන්නේ යාළුව. මේ බලන්න මොනවා රකුස්නේ. මගේ වැඩි ඉවරනකම් කරුණා කරලා බැරිද මේ කට්ටිය නවත්ත ගන්න තාලා? රයිට් ඩොක්ටර්. මම හෙලෙනට කියලා බලන්න. අසයුඩ පොලිසිය ලයිසන් බලයිද? චව් චව්. මෙතනින් අපි හරෝල යම් බෝඩ් එකේ පිළිවෙලට නැත්තම් අපිට ලෝක ලෙඩක් වැටෙන්න ඉඩ තියෙනවා. මේ පැත්තෙන් යන්න බෑ තේරුණාද? පාර වහලා යනවා අර පැත්තෙන් හරවල කන්ද උඩ පාරෙන්. මම පොලිසියෙන්. ඇයි රාලා මේ මේ පාර මෙතනින් වහලා තියෙන්නේ? ආ හැමදාම යන්න හොඳ නෑ එක පාරින්. අද යනවා කන්ද උඩ පාරින්. එහෙමද යන්න ඕනේ? ඔය කන්ද උඩින් යන්න දවස් කීයක් ඕනද? ඒක අහන්න ඕනේ මගේ රත්තරන් හෙලේනගෙන්. පසු කරමින් මහා කඳු වැටි ඕවිටි පාලු සොහොන් පිටි රබර් වතු බඩ මොල් මොරන් දන්නේ සීතට අයිස් මිදිලා මොලේ. අපි යන් යන්න කන්ද උඩ පාරෙන් එහෙනම්. ඩ්‍රයිවර් පාර හොඳයි ඇරලා පලයන් ඩ්‍රයිවර්. ආ ඔක කිලින් එල පං ඇති ඇති ඇල කල ඇති ඇල කල ඇති කන්න පාරේ අයිස් මිදිලා බන්නක්ක වගේ ඉස්සලා යයි බන්නක්ක වගේ ඉස්සලා යයි. මෙන් යන්න බෑ. බෑ කිව්වා? මෙන් යන්න බෑ. මෙහෙන් පාර වහලා කන්ද උඩ පාර වහලා තේරුණාද? යනවා වෙන පාරකින් හරවලා. චව් චව්. ඌට පිස්සු මොන්න එන්ජින් එක ස්ටාර්ට් කරලා ගනින්. ආහා නවතින්නයි කිව්වේ නවතින්නයි කිව්වේ නවතින්නයි කිව්වේ මේ පොලිසියෙන් පොලිසියෙන් නවතින්නයි කිව්වේ. ඉක්මන් කරපන් ඉක්මන් කරපන් චව්. ඔන්න ඔන්න පොලිසියෙන් පිටිපස්සෙන් එනවා ගෙනෙන්න. ඉක්මන් කරලා බලන්න. අලහා මේ මං පොලිසිය රාලහා මේ මං සාමය ආරක්ෂා කරන නිලධාරියා මං රාලහා මේ මං චව් චව්. දකුණට දකුණට දකුණට
කැපුවා කැපුවා වගේ දපුනිම කැපුවා ඕන නා මේ මිනිසුන්ට ඔළුව හොඳ නැතුවද කොහෙද මම ගිහිල්ලා කියන්න ඕනේ මගේ රත්තරන් හෙලේනට රාජ භෝජන නැත මට දෙන්නට සීන් සීනි දුසලු නැත පල තරක් ඥානේ නම් ගෑවිලාවක් නැ අරින්න ඩොක්ටර් හෙමින් හෙමින් මොනවද කියනවා ආ දැන් මේත හරියටම හරි ගාපු ගමන් ලොම් වැවි වලසු සීතලේ වෙවුලන්නේ නැහැ ඒවරම මේ ගන්නවා මොනවා මේ බෙහෙත ඕන නම් ඔය සත්තුත් එක්ක කතා කරන රහස මට කියලා දෙනවා. එහෙම නැත්නම් ඔය වලස්සු ටික සේරම හීතලේ වෙවුලලා වෙවුලලා මැරේවි. තේරුණාද? රහස උඹට දෙන්නේ නැහැ තේරුණාද? ඔය බෝතල ඉක්මන් කරලා මෙහාට ගනින්. නැ මං කිව්වත් කිව්වා. එහෙනම් මේන්න බලනවා. ආහා මිනි ඔය ලේබලේ පුච්චන්න එපා. දැන් මොකද කියන්නේ ડોක්ටර්? සත්තුත් එක්ක කතා කරන රහස මට දෙනවද නැද්ද? ඒ රහස මට දුන්නේ නැත්තම් එහෙම මම මේ බේත් බෝතලේ කොරොප්පේ ගලවලා බේත් ටික සේරම බිමට හලනවා. පොලිසියෙන් ආවයි කියලා තේරුමක් තියෙනවා කවදාවත් වැඩක් නැහැ නෙමෙයි. සාමයා අනේ මිනිහයි මිනිහාගේ සින්දුවයි. රාලහාමි මං පොලිසිය රාලහාමි මං මහජනයාගේ හිත. නාතන නාතන වාහනේ. නීති කඩ කරොත් පොලිසියෙන් දඬුවම් විඳිනවා. චව් චව්. අංජමේ ස්ටාර්ට් කරලා ලෑල්ලටම පාගල පලයන් කවුරු කිව්වත් නවත්තන්න විතරක් එපා. පාගපන් ලෑල්ලටම. අර බලමට යන්න. කොහමද සැපකම නැපා. ඔව් චව් චව් පාර වෙන්ද පාර පාර චව් චව්. අනෝ මූදි වැටුණා. අන්න ડોක්ටර් බෝතලේ වැටෙනවා. මේ සැරෙත් නාගත් එක ලොකු දෙයක් නේද බොස්? එහෙමද? එහෙනම් ගිහින් තව පාරක් නා කිලුනා. අපරාධි බෝතලේ වතුරට වැටුණා. කවුද මේ උඩට එන්නේ? මේ අපේ වල්රස් නේ ලන්ද බලනවා ඔළුවේ බම්ප් පරිසරය දූෂණය කරයි කියලා පොලිසියට අල්ලන දෙනවා අපිට කලේ ලොකු සේවයක් බෝතලේ බේරගත්ත එක ආයි රන්දි දුනත් බොකෝ දැන් අපිට වලස්සුන්ව බේර ගන්න පුළුවන් ආ එහෙමද එහෙනම් මෙන්න බොහොම ස්තුතියි වල්රස් තමයි උඹ බේරගත්ත ආ මෙන්න බබාටා අම්මේ තාත්තේ මින ලොන් ආවා මීට පස්සේ මේ වගේ මෝඩ වැඩේ පතේරුණාද මේව හොඳ පාඩම් ડોක්ටර් ડોක්ටර්ට ස්තුතියි ඒත් බැරිද මේ ඇඳුම් ටික තියාගන්න කොහොමත් බෑ මේවා ඉල්ලගෙන ආපු ඇඳුම් අයිතිකාරුන්ට දෙන්න ඕනේ ප්‍රවේශම් කරලා තේරුණාද අන්න ડોක්ටර් දියරකුසු පොලිසියෙන් අල්ලගෙන ඒ අපේ රත්තරන් හෙලේනගේ බොයෆ්‍රෙන්ඩ් නේ මොකද රාලාම ඒගොල්ලන්ව හිර කෙරුවා වරදට දඩුවම් ආ ඒයි වතුරට පරණ කාර් දැමීම සත්තුන්ගේ බෝතල් වලින් තැලීම පරිසරය දූෂණය කිරීම වැඩි දියවලට හිර දඬුවම් කරා. රාලාමි මගේ වාඩේ පරණ නෑ. ඔව් මන්ති උරලා කියන්න ඕන නම් මම එළවොත කෙලෙව්වයි කියලා. එළවුවා. අන්න පෙට්ටපුව අන්තිම ඇඳුම් පාර්සලේ ගේනවා. ඕනයින් වෙල්ලා. කවුද කවුද මේ මෝඩයා? පිස්සු පෙට්ටපුද? ටොමි කොහමද මේක මට මරු නේද? පෙට්ටපු ඔය ඉක්මනට පැක් කරන්න ඕනේ. සුද්ධ කරලා ආපහු දෙන්න ඕනේ අපිව. ડોක්ටර් මේ ඇඳුම් වලස්සුන්ටම දීලා වනම් ඉවරයිනේ. උන්නම් ඊට පස්සේ මොඩ් කතා නැහැ. මොඩ් වෙන්නත් ක්‍රම සහ විදි තියෙනවා තේරුණාද? ඇයි මට මොඩ් වෙන්න බැරිද? මම පෙන්නන්නද? චිම්ප් නම් නිකනුත් මොඩ්. බොන්න බලනවා. දැන් කොහමද? ඔය වගේ ඇඳුමෙන් සෝබනකාරයන්ට මගෙන් සින්දුවක්. हिमालय हिम कंदुवतरे बलस हमनी एंग पुरे वाउडु सुमगति
I'm gonna make you mine.